ඔයාලට මතක ඇති CREATIVEARTLK channel එකේ මේ වෙද්දි DaVinci Resolve ගැන video series එකක් යනවා. ඒ video series එකට සමගාමීව තමයි අදත් මේ video එක අරන් එන්නේ. ඉතින් අද video එකෙන් කතා කරන්නේ කොහොමද DaVinci Resolve පාවිච්චි කරද්දී videos වලට transitions add කරන්න කියලා. ඉතින් අද මම transition pack එකකුත් සම්පූර්ණයෙන්ම ඔයාලට නොමිලේ download කරගන්න chance එක දෙනවා. ඉතින් අපි බලමු කොහොමද DaVinci Resolve වල transitions add කරලා ලස්සනට වැඩ කටයුතු කරගන්න කියලා. හැමදෙමත් ඔගේ මතක් කරනවා CREATIVEARTLK channel එක subscribe කරේ නැත්නම් මේ දැන්ම subscribe කරන්න notification bell icon එක press කරොත් හැකියාව තියෙනවා අපි කරන videos ඉක්මනින්ම දැනුවත් වෙන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු PC එකට. අපි බලමු DaVinci Resolve වල කොහොමද transitions import කරගන්නේ සහ ඒවා use කරන්නේ කියලා. හරි මම මේ විදිහට DaVinci Resolve application එක open කරගෙන තියෙනවා. ඒ වගේම තමයි අද මම මේ පෙන්වන්නේ DaVinci Resolve 17 වලට කොහොමද transitions import කරන්නේ කියලා. ඉතින් ඔයාලා DaVinci Resolve 16 සහිත පරණ version එකක් use කරනවා නම් මම ඉදිරියේදී අරන් එන්නම් ඒක සම්බන්ධ tutorial එකකුත්. ඒකට reason එක තමයි DaVinci Resolve 17 වලට කලින් templates file ඒ වගේම transitions වගේ දේවල් ආවේ .setin කියන format එකෙන්. හැබැයි DaVinci Resolve 17 වලින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ .drfx කියන file format එකෙන් තමයි DaVinci Resolve වලට අදාළ templates, transitions, titles වගේ දේවල් එන්නේ. මම description area එකේ download link එකක් දීලා තිනවා ඒක හරහා ඔයාලට පුළුවන් අද මම demonstrate කරන මෙන්න මේ transition pack එක install කරගන්න මේක ගොඩක් advanced pack එකක් නෙමෙයි basic pack එකක් ඉතින් මම මෙතනදී කියලා දෙන්නේ කොහොමද මේක import කරගන්නේ කියලා ඉතින් ඔයාලා මතක තියාගන්න මම කියපු file format එක drfx කියන file format එක ඒ විදිහේ transition pack එකක් ගත්තොත් ඒක ඉතාමත්ම ලේසි ඔයාලට install කරගන්න ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට transition pack එක බලා ගන්න පුළුවන් ඉතින් මේ විදිහේ file format එකකින් ඔයා මොකක් හරි template එකක් ගත්තොත් ඔයාලට සරලවම කරන්න තියෙන මේක double click කරන්න double click කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට DaVinci Resolve වලින් මේක install කරන්නද කියලා notification එකක් එනවා. එතකොට ඔයාලට සරලවම තියෙන්නේ මේක install කියන button එක press කරන්න. එහෙමත් නැත්නම් තව විදියක් තියෙනවා. මම ඒ message එක cancel කරා. ඔයාලට යන්න තියෙන්නේ මෙතන fusion කියන tab එකට. Fusion කියන tab එකට ගිහිල්ලා මෙතන effect library එන්න. මම දැන් effect library activate කරගෙන තියෙන්නේ. එතන templates වලට එන්න. Templates edit වලට ඊට පස්සේ ඒක යටතේ ඔයාලට transition කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ transition එක open කරලා ඔයාලට පුළුවන් drfx file එක drag කරගෙන කියලා drop කරන්න මෙන්න මේ transitions තියෙන section එකට. එහෙමත් නැත්නම් තවත් ක්‍රමයක් ඔයාලට තියෙනවා. ඔයාලා මෙතන දැනටමත් transitions කියන folder එක open කරගෙන තියෙන්නේ, select කරගෙන තියෙන්නේ. ඒක select කරගෙන එන්න මෙන්න මෙතන menu කියන section එකට නැත්නම් මේ dot 3 ළඟට ඒක select කරන්න ඊට පස්සේ show folder කියන option එක දෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ folder එක අහපු location එකට ඔයාගේ transition එක නැත්නම් transition pack එක copy paste කරන එක. මම මේක highlight කරනවා control C Ctrl V press කරනවා ඊට පස්සේ අපිට මේ folder එක සරලවම close කර ගැනීමේ හැකියාව තියෙනවා ඊට පස්සේ ඔයාලට මෙන්න මේ section එකේ බලා ගන්න පුළුවන් අපේ transition pack එකේ මුලින්ම තියෙන JW කියලා ඔයාලට පේනවා ඇති මේ තියෙන අපේ JW transitions presets sticker ඒ වගේම තමයි transition pack එක ඔයාලට ඉවත් කර ගන්න ඕන නම් සරලවම කරන්න තියෙන්නේ නැවතත් එන්න transition එකට ඊට පස්සේ මෙතන dot 3 select කරන්න show folder යන්න ඊට පස්සේ මේ තියෙන අපි install කරගත්ත transition sticker ඒක select කරා delete කරන්න ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපේ DaVinci Resolve එකේ මේ transitions ටික සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. හරි මම නැවතත් ඒක install කරගන්නවා. නැවතත් මම folder එකට ගිහිල්ලා අර මම මුලින්ම කිව්වේ drag and drop කරන්න කියලා ඒ විදිහට මම install කරගන්නවා. මම කරන්නේ මේක drag and drop කරනවා මගේ transition folder එකට. Transition folder එක තියෙන effect library එකේ templates edit transitions ඒක open කරලා ඔයාගේ transition එක drag and drop කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේ විදිහට message එකක් එනවා install කරන්න. සරලවම මම install කියන button එක press කරනවා. ඊට පස්සේ ඔයාලට transition section එකේ බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට JW කියන නමින් අපේ transitions ටික add වෙලා තියෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද මේ transitions use කරන්න කියලා. මම නැවතත් edit tab එකට එනවා. edit tab එකට ඇවිල්ලා ඔයාලට transitions ටික open කරගන්න මුලින්ම කරන්න තියෙන්නේ මෙතන effect library එක select කරගන්න ඕන. අපි හිතමු effect library එක select වෙලා කියලා වඩ පේනවා ඇති අපේ ඉන්ටර්ෆේස් එකේ කිසිම ඉෆෙක්ට්ස් පෙන්වන පැනල් එකක් නැහැ. මුලින්ම කරන්න තියෙන ඉෆෙක්ට් ලයිබ්‍රරි එක ඕපන් කරගන්න. ඊට පස්සේ තවදුරටත් මට මේ මීඩියා පූල් එක අවශ්‍ය නැහැ. ඒක නිසා මම මේක හයිඩ් කරගන්නවා.
ගන්නවා මීඩියා පූල් එක සිලෙක්ට් කරලා මේ විදිහට දැන් ඔයාලට පේනවා ඇති අපේ ඉෆෙක්ට් ලයිබ්‍රරි එක මැක්සිමයිස් වුණා. එතන ඔයාලට මෙන්න මේ විදිහට නම් ආවේ මෙතන ටූල් බොක්ස් කියන එක සිලෙක්ට් කරන්න ඊට පස්සේ වීඩියෝ ට්‍රාන්සිෂන් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාට DaVinci Resolve වල ඩිෆෝල්ට් ලබා දීලා තියෙන ට්‍රාන්සිෂන්ස් වගේම ඔයා කස්ටම් ඉන්ස්ටෝල් කරපු ට්‍රාන්සිෂන්ස් උත් බලා ගැනීමේ හැකියාව තියෙනවා. මම මේ විදිහට පහතට ස්ක්‍රෝල් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ෆියුෂන් ට්‍රාන්සිෂන්ස් කියලා. අපි ඇඩ් කරපු ට්‍රාන්සිෂන්ස් ටික තියෙන ෆියුෂන් ට්‍රාන්සිෂන්ස් යටතේ මම මේ විදිහට පහතට ස්ක්‍රෝල් කරාම මේ තියෙන අපේ ට්‍රාන්සිෂන් ස්ටිකර්. එවගම තමයි ඔයා මෙන්න මේ විදිහට ට්‍රාන්සිෂන් එක උඩ ඩ්‍රැග් කරාට පස්සේ ඔයාට මෙතන සෝස් මොනිටරකින් ප්‍රීවියු එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට ට්‍රාන්සිෂන් හැම එකක්ම බලා ගන්න පුළුවන්. එවගම තමයි ඔයාලට ඩිෆෝල්ට් ලබා දීලා තියෙන ට්‍රාන්සිෂන්ස් පවා මෙතනින් ප්‍රීවියු මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ට්‍රාන්සිෂන් එක ඇඩ් කරන්න සරලවම කරන්න තියෙන්නේ කට් පොයින්ට් එකක් ඕනේ. ඒ කියන්නේ වීඩියෝ ක්ලිප්ස් දෙක මෙන්න මේ විදිහට සෙපරේට් වෙන සෙක්ෂන් එකක් ඕන. ඔයාලට පේනවා ඇති මගේ ෆස්ට් කට් එක මෙතනින් ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ සෙකන්ඩ් ක්ලිප් එක පටන් ගන්නවා. මම කරන්නේ ප්ලේ හෙඩ් එක එතනට ගේනවා. එතනට ගෙනල්ලා අපි ට්‍රාන්සිෂන් එක උඩට ගියාට පස්සේ අපිට ලයිව් ප්‍රීවියු එකක් බලා ගන්න පුළුවන්. ඒකට ඔයා කරන්න ඕනේ ප්ලේ හෙඩ් එක මුලින්ම වාගේ කට් සෙක්ෂන් එකට ගෙනල්ලා ප්ලේස් කරගන්න ඕන. ඊට පස්සේ ට්‍රාන්සිෂන් එක උඩට ගිහිලා මේ විදිහට ඩ්‍රැග් කරන්න. එතකොට ඔයාට ලයිව් ප්‍රෝග්‍රෑම් මොනිටකේ ප්‍රීවියු එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා ඇඩ් කරන කස්ටම් ට්‍රාන්සිෂන්ස් වලටත් ඒ වගේම ඩිෆෝල්ට් එන ට්‍රාන්සිෂන්ස් වලටත් මේක අපිට ප්‍රීවියු බලා ගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ ඔයාට සරලවම කරන්න තියෙන්නේ මේ ට්‍රාන්සිෂන් එක සිලෙක්ට් කරා මේ විදිහට ඔයාගේ කට් පොයින්ට් එකට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා ට්‍රාන්සිෂන් එක ඇඩ් කරගන්න පුළුවන්. අපි බලමු මේක ප්ලේ කරලා. ඒ වගේම තමයි DaVinci Resolve වල තියෙන ඩිෆෝල්ට් ට්‍රාන්සිෂන්ස් උත් ඔයාලට මේ විදිහටම යූස් කරන්න පුළුවන්. ඇත්තටම වෙන තර්ඩ් පාටි ට්‍රාන්සිෂන් පැක් එකක් හා සමානවම මේකේ තියෙන ඩිෆෝල්ට් ට්‍රාන්සිෂන්ස් මාරම් ලස්සනයි. මම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්වන්නම්. මෙන්න මේ තියෙන ඩිෆෝල්ට් එකක්. මම මේක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරනවා මගේ වීඩියෝ එකට. ඔයාලට පේනවා ඇති ට්‍රාන්සිෂන් එක ලස්සනට වැඩ කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න මේ හැම ට්‍රාන්සිෂන් එකක්ම කොහොමද වැඩ කරන්නේ සහ මේවා මොන විදිහටද පේන්නේ කියලා ඔයාලට පේනවා ඇති මේ ඩිෆෝල්ට් ට්‍රාන්සිෂන් එකක්. හැබැයි මම මේ යූස් කරන්නේ ෆියුෂන් ට්‍රාන්සිෂන්ස්. මේකට ටිකක් අනිවාර්යෙන්ම ග්‍රාෆික් පර්ෆෝමන්ස් අවශ්‍ය වෙනවා. ආගේ මැෂින් එකේ පර්ෆෝමන්ස් ටිකක් තියෙන්න ඕන. මේක ලයිව් ප්ලේබැක් එක බලන්න වගේ දේවල් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති DaVinci Resolve කියන්නේ ඇත්තටම මාරම සොෆ්ට්වෙයාර් එකක්. මම හිතනවා ඇත්තටම ප්‍රීමියර් යූස් කරන කෙනෙක්ට නිකමට DaVinci Resolve යූස් කරලා බලන්න මේ සොෆ්ට්වෙයාර් එකේ ගොඩක් ෆීචර්ස් තියෙනවා Adobe Premiere එකට වඩා. හැබැයි Adobe Premiere වලට ඔයා දීර්ඝකාලීනව පුරුදු වෙච්ච කෙනෙක් නම් ටිකක් විතර අමාරුයි DaVinci Resolve වලට පුරුදු වෙන්න. හැබැයි DaVinci Resolve වලට එකතු වුණා කියන්නේ සෑහෙන අපිට ලොකු වැඩ කොටසක් කරගන්න පුළුවන්. ඒකට රීසන් එක තමයි මම මේ පෙන්නපු එක්සැම්පල්ස්. ඔයාලට පේනවා ඇති ඩිෆෝල්ට් ට්‍රාන්සිෂන්ස් ච්චර ලස්සනයිද කියලා. ඊට අමතරව අපිට මේ සොෆ්ට්වෙයාර් එක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අද ටියුටෝරියල් එක ඔයාලට ගොඩක් ඉන්ට්‍රස්ටින් ටියුටෝරියල් එකක් වෙන්න ඇති. DaVinci Resolve ගැන ඉගෙන ගන්න ආසයි නම් අනිවාර්යෙන්ම අපේ ප්ලේලිස්ට් එක මුල ඉඳලා ෆොලෝ කරන්න. ඒකෙදි මම ගොඩක් දේවල් කතා කරලා තියෙනවා මේ වෙද්දි. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකට ඇඩ් කරන්නත් කියලා මතක් කරනවා. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් මම සයින් අවුට් වෙනවා. මම ස්ටීෆන් ඇන්ඩර්ස්. ඔයාලා හැම දිනෙකටම සුබම සුබදාස්. My name, check no restraints, I'm obsessed with the pain. I ingest, I retain, assess and I change. Possessed by the thought I'll be free one day from society's restraints. Money, clout and fame, mud, disease, a plague. We all love to hate, have to play the game, have to make a name. All our insecurities are on display. This is war with the enemy. Think that it was meant to be. Living in a time where disease...